දැන් සාමාන්‍යයෙන් කැම්පස් වල රැක් තියෙනවනේ. රැක් දෙනවනේ රැක්. දැන් දුන්නාම ඒක ඉතින් පිරිමි ගෑනු බේදෙන්න තෝක හම්බ වෙනවා. හම්බුණාම කැම්ප මේක රැක් වලට අහුවෙන්නේ නැති වෙන්න කැම්පස් එක පිටිපස්සෙන් ගියපු කට්ටියක් මෙතන ඉන්නවා. ඔයාවෙන්නේ. කියන්නේ මේම රැක් එක දෙන්න එද්දි එමේ පිටිපස්සෙන් කැම්පස් පිටිපස්සෙන් මේම ගියපු කට්ටියක් ඉන්නවා. එහෙම වෙලා නැහැ නේ. ආශා විතරයි කොහොමද කැම්පස්. හැබැයි ආමිය කැලණියේ කතාවක් තියෙනවා ලස්සන එක කියන්නු. නෑ නෑ. ඒ කියන්නේ රැග් වෙන්න රැග් වෙනවා කෙනෙක් අපිට يعني මගේ පෞද්ගලික අත්දැකීම නම් හරි සුන්දරව තමයි අපිට ලැබුණේ. එහෙම නැති අවස්ථාත් ඇති. මං කියන්නේ මගේ අත්දැකීමනේ. එතන මගේ අත්දැකීම අනුව හරිම අර hina වෙලා සතුටින් එහෙම එකක් තමයි තිබුණේ. දැන් වුණත් මතක් කරද්දි හරි සතුටින් hina වෙන්න පුළුවන් විදිහයක්. ඉතින් හැබැයි අර හැමදාම එකම දේ වෙනකොටත් ටිකක් එපා වෙනවනේ. ඒ කාලේ හැමදාම එකම ප්‍රශ්න ටික ප්‍රශ්න 10ක් නම් අහන්නේ. මේ ප්‍රශ්න 10 එකම ප්‍රශ්න 10 හැමදාම අහනවා පැය දෙකක් විතර. ඉතින් ඕක දැන් අපිට චුට්ටක් එපා වෙලා. ඊටසේ අපි හෙව්වා වෙන පාරවල් යන්න කොහේ හරි තියනවාද කියලා. අපිට කලින් මේගොල්ලෝ අපේ සීනියර්ස් ළඟ ඉන්නේ යුනිවර්සිටි එකට. ඒතර මේගොල්ලෝ දන්නවා අපිට වඩා මේ පාරවල්. හැමදාම අපි යන්න ගියාම ඒ යන තැන ඉන්නවා. මේ මේ පැත්තෙන් ගියොත් මෙදාට මේ පැත්තෙන් ඉන්නවා. මේ පැත්තෙන් ගියොත් එදාට මේ පැත්තෙන් ඉන්නවා. කොහොම හරි අහු වෙනවා. ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස TV YouTube නාලිකාව දැන්ම subscribe කරන්න.